देश विदेश अलुत्म तोरतोरु रगिने न अपगे यूट्यूब नालिकावट ओबो सादरेन पिलिगन्नवा මාස්කු පහරයට පෙර සිදු වූ විශේෂ දිවිින් මෙන්න මේ වයි 2018 පෙබරවාරි 6 වෙනි දින යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සමාජික අබ්දුල් සර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊට දින 6කට පසු කාත්තංකුඩි යහපාලන සඳහා වූ ජාතික පෙරමුණේ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊට මාස 6කට පසු මඩකලපුව පාලමුනේදී සිදු කළ කුකුළුන ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයිරු රිල්වාන් බරපතල තුවාල ලැබුවා. ඊට මාස 2කමාරකට පසු නුවරඑළියේ පුහුණු කඳුරු පරීක්ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව නැවත පැමිණියා. ඊට සති දෙකකට පසු වවුනදුව පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා. ඊට මාසයකට පසු මාවනැල්ල බුදුපිළිම වලට හානි කළා. ඊටත් සුමාන 3කට පසු වනාති විල්ලුව කුකුරුන ද්‍රව්‍ය විශාල තුයක් සොයාගත්තා. ඊට මාස දෙකකට පසු එනම් 2019 මාර්තු 8 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු කරුකු තස්ලිම්ට විදි තිබ්බා. ඊට සති 5කට පසු එනම් 2019 අප්‍රේල් 16 වෙනි දින කාලංකුඩා හිදී යතුරුබැදි පුපුරවා අත්තදා බැලුවා. මේ ප්‍රාස්කුභාරය වුණේ ඊට හරියට දින 5කට පසුයි. එසේනම් එවකට පැවිදි රජයේ ජාතික ආරක්ෂා පිළිබඳ තිබූ මන්දගාමී ආකල්පය, එම කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ස මර්ධන හා විමර්ශන කොට්ටාශයේ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ එව අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා නමයක් අහිමි තිබෙන බව ඉතා පැහැදිලියි. ප්‍රහාරයට අදාළව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටි අතර ඉන් 200 දෙනෙකු බන්ධනාගාර ගත කර 66 දෙනෙකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු කරනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ අපපිට නිදහස් සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශන කටයුතු කරනවා. ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන තුනක් තහනම් කිරීමට කටයුතු කර තිබුණා. නැෂනල් තව්හීද් ජමාත් ජමාතේ මිල්ලාද ඉබ්‍රහම් පිල්ලාතේ අස් සේලානී ජන සංවිධාන අවාසනාවන්ත ලෙස මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුණත් ඒ සම්බන්ධයෙන් නිසි පියවරගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ශන වලින් ඉතා පැහැදිලි වෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට හමුදාවේ චිත්ත ධෛර්යයේ බිඳුවට පහත වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය කරමින් ජාතික ආරක්ෂාව බිඳුවට දමා තිබු නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා.